මං හිතන්නේ මෙතන කරපු සාරවත් කතාවලින් බොහෝ දෙනෙක් නොඑක් විදිහ අදහස් ඉදිරිපත් කළා. ඒ ඔ විවිධ අදහස්. මං දැක්ක ප්‍රධානම ප්‍රශ්නය තමයි මේ කතාවල ඉදිරිපත් වූ කරුණු එදා පැවති සන්දර්භයෙන් වියෝව ඉදිරිපත් කිරීම පිළිබඳව. මොකද ඒ කියන්නේ මම හිතන්නේ වික්ටර් ඉවන් සහෝදර ඉදිරිපත් කරපු අදහස් වලින් බොහොමයක් මම පිළිගන්නවා. නමුත් මම දකින අඩුව එදා අපි 1960 ගණන් 70 ගණන් ගැන කතා කරනකොට ලෝකයේ පුරා ජාත්‍යන්තර වශයෙන් පැවතිච්ච ඒ තත්වය අමතක කරලා අපිට කතා කරන්න බෑ. මම හිතන්නේ එහෙම කතා කරන එක එක්තරා ආකාරයකින් අපි කරුණු වර්ධවා ඉදිරිපත් කිරීමක් හැටියට මම සැලකන්නේ. දෙවෙනි කාරණය ඇත්තටම වික්ටර් ඉවන් සහෝදර ඉදිරිපත් කරපු අදහස. ඒ කියන්නේ සෝවියට් දේශය තුල ලෙනින් බලය අල්ලගත්තට පස්සේ තමයි මේ ද්‍රෝහී වීර කතාව පටන් ගත්තේ කියන එක ගැන මම 100%ක් එකඟයි. ඊට ඉස්සර වෙලා ඇත්තට අපි මං හිතන්නේ ඊට පෙර අතීතයට ගියොත් සෝවියට් සභාව පිළිබඳව සෝවියට් සභාවල තමයි මං හිතන්නේ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ඍජු ප්‍රජාතන්ත්‍රවාදය 100%ක් ක්‍රියාත්මක වුණේ. මාක්ස්වාදී සිද්ධාන්තය පදනම් වෙන්නේ එතනින්. නමුත් අපි එතනින් ඉවත් වෙලා සෝවියට් දේශයේ පාලනය සමග නිලධාරී පැලැන්තියේ පාලනය ඇවිල්ලා ඒ ක්‍රමය විනාශයටපත් වුණා. ඒ නිසා අද අපි මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක එක පැත්තක්. මම මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද මට වෙලා මේ වෙලාව මතකම නිසා. ඊළඟට මම හිතන්නේ දර්ශන සහෝදරයා ඉදිරිපත් කරපු අදහස්. ඒ කියන්නේ සමාජ මාධ්‍ය භාවිත පිළිබඳව ඉදිරිපත් කරපු අදහස්. ඒක තරුණ පරම්පරාවට බලංගුයි. නමුත් අපේ රටේ ජනගහනය දිහා බැලුවම 70%ක්ම ඉන්නේ ග්‍රාමීය ජනගහනයක්. ගම්බදව ජීවත් වෙන ජනගහනයක්. එයින් එක්තරා සුළු කොටසක් පමණයි සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ. ඒ අය මැතිවරණවලදී මොකද වෙන්නේ? බොහෝ දෙනා ගිහිල්ලා එක්කෝ සිල් රෙද්දක් දීලා, උදුළු තලයක් දීලා, එහෙම නැත්නම් වෙනත් දෙයක් දීලා රවට්ටුවම මොකද වෙන්නේ? සමාජ මාධ්‍ය වලින් කරන්න පුළුවන් සටන බොහොම සීමිතයි. ඒ නිසා මම දකින්නේ මේ සමාජය සබුද්ධිමත් කිරීම අර වික්ටර් ඉවන් සහෝදරයා කියපු විදිහට අපි සමාජය කොහොමද සමාජ බලවේගයක් හැටියට ගොඩනගන්නේ? සමාජය සබුද්ධි කරලා, සමාජය සක්‍රීය කරලා, ඒ සමාජය බලමුළු ගන්නලා කොහොමද ඒ ක්‍රියාත්මක කරන්නේ කියන ප්‍රශ්නේ අපි හැමෝම තියෙන එකක්. මේ ඒ සම්බන්ධයෙන් ගත්තම බොහෝ දෙනා නොඑකාකාරයෙන් අත කටයුතු කරගෙන යනවා. අනිත් පැත්තෙන් අපේ පැරණි කාලේ තිබිච්ච නොයෙකුත් ආකාරයේ වැඩවසම් ලක්ෂණ පාවිච්චි කරලා මේ සමාජයේ බේද බින්න කිරීම පිළිබඳව අපි බොහෝ දෙනා කතා කළා මෙතෙන්දී. දැන් අද ගැලවුම්කාරයන් පිළිබඳව අපි සාකච්ඡා කළ යුතු අවස්ථාවක්. මොකද ජනතා විමුක්ති පෙරමුණ 1971 දී ඊට පසුවත් සමාජයේ වෙනුවට ආදේශ වෙලා ගැලවුම්කාරයෙක් වෙන්න හැදුවා. ඒ ගැලවුම්කාරය කියන එක මාක්ස්වාදී ව්‍යාපාරයේ විතරතුළු විතරක් නෙමෙයි. මං හිතන්නේ අපේ සමාජය තුළ පොදුවේ කිඳා බැසගත් අදහසක්. ඒක නිසා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කවුරු හෝ අත්නෝමතික පාලනයක් ඇති කරලා, ඒකාධිපති පාලනයක් ඇති කරලා, පවුල් පාලනයක් ඇති කරලා ඒක තුළ කෝවකට දාලා ලංකාවේ සමාජය අලුතෙන් වක් කරන්න ඕන කියලා. එහෙම කරන්න බෑ. අපි කතා කරනවා කොළඹ නගරය සුද්ධ පවිත්‍ර ලෙස තබා ගැනීම ගැන. ඒක හොඳ දෙයක්. කුණු කසල ඉවත් කරපේක හොඳ දෙයක්. නමුත් ඒක ජනතාව සබුද්ධික බවට පත් කරලා එහෙම කරා නම් ඇයි ඒ පාලනය ඉවත් වෙනවත් එක්ක ඒක ආපහු ගියේ? අද මේ පරිහිච්ඡ තත්ත්වයට ඇයිපත් වෙලා තියෙන්නේ? බලහත්කාරයෙන් ඒක කරන්න බෑ. සමාජය දැනුවත් කිරීම තුලින් විතරයි ඒක කරන්න පුළුවන්. මම ඒක ගැන තවදුරටත් කතා කරන්න යන්නේ නැහැ. ඒක ඔබට පවරනවා. ඒ ගැන හිතීම මට මේ පොත ඇත්තටම බලන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඇත්තටම අද තමයි මගේ අතට මේ කෘතියපත් උනේ. ජනක ජයසිංහ සහෝදරයා සහ කල්යාණ සහෝදරයා මට මේ තිය ඉස්සරලා හමු වෙලා තියෙනවා. ඇත්තටම කල්යාණ සහෝදරයා මං හිතන්නේ හිරගෙදරදී කෑම කෝලිමේදී තමයි මම ඉස්සරලාම දැක්කේ. මේ කල්යාණ සහෝදරයාත් එක්ක මම කතා කරලා මම කිව්වා මම කවුරුත් අඳුනගෙන නැහැ, ඒක නිසා මේක එලි කරන්න එපා කියලා කල්යාණ සහෝදරයාට එතෙන්දී. නමුත් මේ පොත ගැන කතා කරනකොට මම කෙටියෙන් මේ ලැබිච්ච අවස්ථාවේ විනාඩි කිහිපය තුළ බැලුවා. ඒ අවස්ථාවල මම දැක්කා
ඇතැම් කරුණු සාවද්‍යයි කියලා. ඒක නිසා ඒ කියන්නේ ඒක මේ මම කල්යාණ සහෝදරයට නිග්‍රහ කරනවත් නැත්නම් වෙනත් අදහසකින් නෙවෙයි මම මේ කරුණ ඉදිරිපත් කරන්නේ. මොකද මෑත කාලයේ නිකුත් වෙච්ච බොහෝ ග්‍රන්ථවල බොහෝ දේවල් ඉදිරිපත් කරලා තියෙන නොඑක ආකාරයෙන් ඒ කියන්නේ එක එක්කෙනාගේ අදහස් වෙන්න පුළුවන්. නමුත් ඒක විවිධ අර්ථකථන තුළ විවිධ තමන් තමන් දන්නා කරුණු පමණක් සීමා කරගෙන ඉදිරිපත් කරපු අදහස් කියලා මම සලකන්නේ. නමුත් මේ අවස්ථාවට සහභාගී වීම ගැන මම සතුටු වෙනවා. කල්‍යාණ සහෝදරයට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ පොත මේ මටත් පිළිගැනීම ගැන, මේ අවස්ථාවට ආරාධනා කිරීම ගැන. මම ඊට වඩා ඇත්තටම කතා කරන්න යන්නේ නැහැ. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට.